ඔබවන් සිවුදස් චැනල් එකත් එක්ක එකතු වන ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න අමතක කරන්න එපා. මිනිස්සුරේ වැදගත්ම අවයවය තමයි අපේ මොළය කියන්නේ. ශරීරයේ සියලුම ක්‍රියාවලින් පාලනය වගේම නියාමනය වීම සිදු කරන්නේත් අපේ මොළය මගින් නිසා. මොළය නිසියාකාරව පවත්වාගෙන යාමට අපි මුල් තැන දෙන එක අනිවාර්යයි. නමුත් අපි කෙතරම් උත්සාහ කළත් අපි එදිනදා ජීවිතේ කරන්න පුරුදු වෙලා සමහර දේවල් නිසා අපි හිතනවාට වඩා අපේ මොළයේ වර්ධනයට සහ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ මොළයට හානි කරන අපි පුරුදු වෙලා ඉන්න නරක පුරුදු කිහිපයක් ගැන. උදෑසන ආහාරය මගහරින්න එපා. උදෑසන නිින්දෙන් අවදි වෙලා අපේ දෛනික ක්‍රියාවලීන් වෙත යොමු වෙන්න කලින් අපි අනිවාර්යයෙන්ම උදෑසන ආහාර වේල ලබා ගැනීම අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක්. මොකද උදෑසන ආහාර වේල මගහැරුණොත් මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය අහිමි වෙනවා වගේම රුධිරගත සීනි මට්ටම් පහළ බහින නිසා ශරීරයේ විවිධ සංකූලතා ඇති වෙනක සිදු වෙන්න පුළුවන්. මේනි කාලයක් තිස්සේ කරනවා නම් මොළයේ සෛල විනාශ වෙනවා වගේම අරුතෙන් සෛල වර්ධනය වීම සීමා වෙන නිසා ඩිමෙන්ෂියා වගේ දන රෝගී තත්ත්වයන්ට ගොදුරෙන්න පුළුවන් අවදානමක් තිබෙනවා. තමන්ට අවශ්‍ය පමණට ආහාර ලබා ගන්න. සාමාන්‍යයෙන් අපි ආස කරන කෑමක් දැක්කහම තරමක් වැඩියෙන් බෙදාගෙන ආහාරයට ගන්න එක ඕනෑම කෙනෙක් කරන දෙයක්. නමුත් දවසේ ප්‍රධාන ආහාර වේල් සහ අනෙකුත් අවස්ථාවන් වල පුරුද්දක් විදිහට වැඩියෙන් ආහාර ලබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබේ මොළේ දුර්වල වීමට එක හේතුවක් වෙනවා. වැඩියෙන් ආහාර ලබා ගන්නකොට මොළයේ රුධිරය ගෙන යන රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වෙන නිසා රුධිර මාර්ග අවහිර වීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල වීම සිදු වෙනවා. මේ තත්ත්වයන් දිගින් දිගටම පැවතීම නිසා නිතරම මතක අහිමි වීම, කල්පනා ශක්තිය අඩු වීම වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අවශ්‍ය පමණට නිින්ද ලබා ගන්න. මොළයේ ක්‍රියාකාරීත්වයට හරියාකාරව පවත්වාගෙන යන අවශ්‍ය තවත් දෙයක් තමයි ප්‍රමාණවත් නිින්ද කියන්නේ. අවශ්‍ය පමණට නිින්ද ලබා ගන්න නැතිනම් මොළයේ සෛල බෙහෙසට පත් වෙනා සෛල විනාශ වෙන පුළුවන් අවදානමක් තිබෙනවා. නිතරම අවශ්‍යතරමේ නිින්දක් ලබා ගන්න නැතිනම් විකාර සීන පෙනීම, කෙටි මතකයේ අහිමි වගේ තත්ත්වයන් ඇති වෙන පුළුවන් නිසා දිනකට අවම පැය 6ක්වත් නිින්දක් ලබා ගන්න අනිවාර්යම උත්සාහ කරන්න. මානසික පීඩනය අවම කරගන්න උත්සාහ කරන්න. අද වෙනකොට අපි ජීවත් වෙන පරිසරයත් එක්ක සෑම කෙනෙකු කුමන හෝ ආකාරයක මානසික පීඩාවක් නිසා පීඩා විඳින එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඔබ මොනින් ප්‍රශ්නයක සිටියත් පුළුවන් හැම වෙලාවකම කෙටි වේලාවකට හෝ සතුටින් ඉන්න උත්සාහ කරන එක ඔබේ මොළයේ යහපත් සෞඛ්‍යය ඉතා වැදගත් වෙනවා. නිතරම මානසික පීඩාවලින් පෙළෙන අයගේ මොළය මගින් නිතරම අහිතකර හෝමෝන වර්ග නිකුත් වෙන නිසා ඉක්මනින් ඇල්සයිමර්, ඩිමෙන්ෂියා වගේ රෝගී තත්ත්වයන් ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. දිනකට කෙටි වේලාවක් හෝ ව්‍යායාම කරන්න. අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් සමග බොහෝ දෙනෙක් ඉතාම කම්මැලි ජීවන රටාවකට පුරුදු වෙලා ඉන්නවා. නමුත් මේ පුරුද්ද මොළයේ වර්ධනයට නම් ඉතාම අහිතකර දෙයක්. සිරුරට අවශ්‍යම අවම චලනයන්ව සිදු වෙන්නේ නැතිනම් මොළයේ ක්‍රියාකාරීත්වය ආසන්න වශයෙන් 30%කින් පමණ අඩු වෙනවා කියලා මේ ගැන සිදු කරලා තිබෙන පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. දිනකට අවම විනාඩි 10ක්වත් තමන්ගේ නිවසේ හෝ කෙටි ඇවිදීමක්වත් කරන්න පුළුවන් නම් මොළයේ එන්ඩෝපීන් ප්‍රතිශතය වැඩි කරලා මොළයට සිදුවන හානිය අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ කිව්ව දේවල්වලට අමතරව මොළයට හානි කරන පුරුදු වෙන දුම්පානය, ඇල්කොහොල් භාවිතය, සීනි අධික කෑම වර්ග ආහාරයට ගැනීම, ශබ්දයේ වැඩිකොට සංගීතයට සවන් දීම, අවශ්‍ය පමණ ජලය පානය නොකිරීම වගේ පුරුදු ඔබ විසින් සිදු කරනවා නම් පුළුවන් තරම් මේ දේවල් කරන එක අත්හැරගන්න උත්සාහ කරන්න. එහෙමනම් අප නොදැනුවත්ව සිදු කරන මොළයට හානි කරන පුරුදු මොනවාද කියන එක ගැන හොඳ අවබෝධයක් ඔබට ලබා දෙන්න මේ වීඩියෝ හරහා පුළුවන් නම් කියලා අපි හිතනවා. නැවත වීඩියෝ එකකින් මුණගැසෙන තෙක් ඔබට සුබ දවසක්.